ලෝක විනාශය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී විවිධ ආකාරයේ මත පළව තිබෙනවා. 2012 වසරේදී එවන් එක් මතයක් ලෝපුරා පැතිර ගියේ මායවරුන්ගේ ඉපැරණි කැලෙන්ඩරය මුල් කරගනිමින්. කෙසේ වෙතත් විද්‍යාඥයන් පවසන ආකාරයට ක්ෂණිකව ලෝකය විනාශ විය හැකි ආකාරයේ බරපතල අවධානමක් මෙතෙක් මතුව නොමැති බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ අනාගතයේදී ලෝකය විනාශ විය හැකි ප්‍රධාන ආකාර හයක් පවතින බව. ලන්ඩනයේ නොටිංහැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩැනියල් බ්‍රවුන් පවසන්නේ ලෝකය ක්ෂණික විනාශයකට ලක් කළ හැකි පළමු ආකාරය සූර්ය ගිනිදළු බවයි. සූර්යාගෙන් නිකුත් වන ගිනිදළු සාමාන්‍යයෙන් ගමන් කරන දුර අභිබවා පෘථිවිය ආසන්නයට පැමිණීමෙන් මෙවන් විනාශයක් හටගත හැකි බවද ඔහු සඳහන් කර තිබෙනවා. මෑත කාලීනව අවස්ථා කිහිපයකදී සූර්ය ගිනිදළු නියමිත දුර සීමාව ඉක්මවා පෘථිවිය ආසන්නයට පැමිණි අවස්ථාවන් වාර්තා වුණා. ඒ හේතුවෙන් එක් අවස්ථාවකදී ඇමරිකාවේ විදුලි සැපයීම බිඳ වැටුණු අතර තවත් අවස්ථාවකදී පෘථිවිය සතු චන්ද්‍රිකාවන්ට බාධා මතුව තිබුණා. ලෝකයේ ක්ෂණික විනාශයකට ලක් කළ හැකි තවත් සාධකයක් වන්නේ උල්කාපාත ගැටීමක්. 2013 වසරේදී රුසියාවට එල්ල වූ අඩි 56ක් විශාල උල්කාපාත මෙන් දෙවන්ත උල්කාපාතයක් පෘථිවිය ගැටීමෙන් එවන් දෙවන්ත විනාශයක් සිදු හැකි බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් එවන් අවදානම් කලින් හඳුනා ගැනීමට පෘථිවියට යම් තාක්ෂණයක් පවතින අතර පෘථිවියට හඳුනා ගැනීමට නොහැකිව එවන් අවදානමක් ඇතිවිය හැකි බවද ඔහු පෙන්වා දී තිබෙනවා. මහාචාර්යවරයා පෙන්වා දෙන ආකාරයට පෘථිවිය විනාශ විය හැකි තුන්වන ආකාරය වන්නේ සූර්යා විනාශ වීමයි. පෘථිවිය සහ ජීවයේ පැවැත්මටත් සෞර ග්‍රහ මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මටත් සූර්යාගේ පැවැත්ම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. යම් කිසි ආකාරයකට සූර්යා විනාශයට ලක් වුවොත් පෘථිවිය පමණක් නොව සෞර ග්‍රහ මණ්ඩලයේ සියලුම සාධක විනාශ විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ අතර පෘථිවිය විනාශ විය හැකි සිවණ ආකාරය ලෙස හඳුන්වා ඇති තාරුකා ගැටුමක්. විද්‍යාඥයන් පවසන ආකාරයට තරු දෙකක් එකිනෙක ගැටීමෙන් හෝ තරුවක් පුපුරා යමින් නිකුත් වන දැවැන්ත තාපය හරහා පෘථිවියේ ජීවය සම්පූර්ණයෙන්ම විනාශ විය හැකි බවයි මහාචාර්ය ඩැනියල් බ්‍රවුන් මහතා පෙන්වා දෙන්නේ. මේ අතර මන්දාකිණියක සිදුවන තාරුකා විසිරියාමක්ද පෘථිවිය වැනි ග්‍රහලෝක විනාශ වීමටත් ජීවය විනාශ වීමටත් බලපෑ හැකි බව ඔහු පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මෑත කාලිනව එවන් අවදානමක් මතුව නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ. මේ අතර සූර්යා පවතින ස්ථානයෙන් තවදුරටත් දුරට ගමන් කිරීමද පෘථිවියේ විනාශය සඳහා හේතුවක් විය හැකි බව මහාචාර්යවරයා සඳහන් කර තිබෙනවා. එවන් තත්වයක් මතුවන්නේ නම් පෘථිවියට අවශ්‍ය සූර්ය කිරණ නොලැබී යාමෙන් පෘථිවිය මත ජීවය සම්පූර්ණයෙන්ම විනාශ විය හැකි බවද ඔහු සඳහන් කරනවා. මේ අතර පසුගියදා විශේෂ ප්‍රකාශයක් කරමින් සුප්‍රකට මහාචාර්ය ස්ටෙෆන් හොකින් මහතා සඳහන් කළේ පෘථිවියට තවත් ඉදිරි පැත්තේ වසර දහසකට ආසන්න කාලයක් පමණක් බවයි. පෘථිවිය මත දැනට සිදුවෙමින් පවතින අහිතකර ක්‍රියාකාරකම් හේතුවෙන් වෙනත් බාහිර සාධක අභිවවා පෘථිවිය තුළින්ම පෘථිවියේ විනාශය මතුවිය හැකි බවයි ඔහු අවධාරණය කර තිබුණේ.